තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝ බිවඩ්ඩති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණබර වාසනාවන්ත කාරුණික පින්වතුනි, අදත් හිමිදිරි උදෑසන ස්වාධීන රූපවාහිනී ඉදිරිපසට එක් රැස් වෙලා දවසේ බොහෝ කටයුතු ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ බුදුබණ පදයක් ශ්‍රවණය කරලා සිත සනසාගෙන දවසේ කටයුතු ආරම්භ කරන්නටයි ස්වාධීන රූපවාහිනී ඉදිරිපසට මේ පින්වත් හැම දෙනාම එක් රැස් වී සිටින්නේ. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ ජීවිත පිළිබඳ යථාර්ථය දවසින් දවස දවසින් දවස නිවැරදිව හඳුනා ගන්නවා. සංසාරය පිළිබඳ යථාර්ථය දවසින් දවස දවසින් දවස ඔබ නිවැරදිව හඳුනා ගන්නවා. ඒ සඳහා ඔබට ආශිර්වාදය, මඟ පෙන්වීම, ශක්තිය ධර්මයේ විසින් සැපේනවා. ඒ නිසා ධර්මය ශ්‍රවණය කරන ඔබට මෙලව සැනසීම උදා වෙනවා. ඔබ දන්නවා මෙලව සැනසෙන කෙනෙකුට තමයි සංසාරයේ පරලොව සැනසීමක් ඇති වෙන්නේ. එනිසා දෙලොව සැනසීමටම මේ ලෝකයේ තියෙන ඒකායන මාර්ගය තථාගත ධර්මය ශ්‍රවණය කිරීම. එනිසා ඔබ නිරන්තරයෙන් අහලා හොරු පුරුදු තියෙන බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන් වෙන විශේෂතම චරිත කතාවක් තමයි කුම්භ ഘോഷක පිළිබඳ කතා පුවත. මේ කතා පුවත අහන මේ පුංචි දරුවන්ටත්, මේ තරුණ දරුවන්ටත්, මේ වැඩිහිටියන්ටත් මේ කුම්භ ഘോഷක කතා පුවත හොඳට හුරු පුරුදුතාවයෙන් යුක්ත කතා පුවතක්. ජීවිතේ ළමා කාලය ඉතාමත්ම හොඳින් ගත කරලා තරුණ කාලයේදී විවිධ ගැටලු ප්‍රශ්නයන් වලට මුහුණ දීලා ජීවිතේ මධ්‍ය කාලයේදී, මැදිවියේදී නැවත වතාවක් ජීවිතේ උදාරත්වයට පත් කරගන්නට යෙදුණු වටිනා චරිත කතාවක් තමයි කුම්භ ഘോഷක කතා පුවත. බෝසත් දරුවනේ, ජාතක පොත කියවන, ජාතක පොත අහන, විවිධ උපදේශ කතාවෝ කියවන, විවිධ උපදේශ කතාවෝ අහන ඔබ හොඳට හුරු පුරුදු වෙලා තියෙනවා. අපේ ජීවිත අලංකාරමත් කරගන්න, අපේ ජීවිත සරසගන්න මෙබඳු චරිත කතාවන් තුළින් ලොකු ආලෝකයක් අපේ ජීවිතවලට එකතු වෙනවා. එයින් එක කතාවක් තමයි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්ත මේ කුම්භ ഘോഷක කතා පුවත. ඔබ අහලා තියෙනවා රජගහනුවර සිටු කුලයක ඉපදෙච්ච මේ පුංචි දරුවා ජීවිතේ අවුරුදු 10 12 වයස එනකොට එකල ඒ ප්‍රදේශය තුළ ව්‍යාප්ත වෙච්ච අහිවාතක කියන මේ සර්ප විසක් මූලික කරගත්ත දරුණු රෝගයක් මේ ප්‍රදේශයේ ව්‍යාප්තව පැවතුණා. මේ රෝගිය වැළඳෙන්නේ නිවසක ඇති දෙඩි කරන පුංචි සත්වයින්ට ප්‍රථමයෙන්ම. ටිකෙන් ටික ටිකෙන් ටික බල්ලන්ට, හරකුන්ට, අලියතුන්ට මේ රෝගය වැළඳෙනවා. රෝගය වැළඳෙන හැම කෙනෙක්ම මරණයට පත් වෙනවා. ඉන් අනතුරුව තමයි නිවසියන්ට මේ රෝගය වැළඳෙන්නේ. මේ පවුලේ අම්මයි තාත්තයි එකම පුතයි. මේ සිටු පවුලේ
අම්මට තාත්තට මේ රෝගිය වැළඳිච්ච වෙලාවේ තමන්ගේ පුතාට සඳහන් කරනවා පුතේ අපි සතු සියලු වස්තුව දීපල අහවල් ස්ථානයේ අපි තැන්පත් කරනවා මගේ පුතා මේ නිවසේ ප්‍රධාන බිත්තිය මුදුන් බිත්තිය බිඳගෙන මේ නිවසෙන් පලා ගිහිල්ලා කවදා හරි දවසක මේ නිවසට ඇවිල්ලා මේ වස්තුව දීපල අරගෙන හොඳින් ජීවත් වෙන්න යහතින් ජීවත් වෙන්න අපට ගරුත්වයක් ඇති වෙන විදිහට සමාජ ලෝකයේ ගරු සම්මා ගරු බුහුමන් ලැබමින් හොඳින් ජීවත් වෙන්නට කියලා අර අම්මයි තාත්තයි දෙන අර දරුවට පවසනවා අම්මගේ තාත්තගේ උපදේශයෙන් දරුවා නිවසින් පලා යනවා එහෙම පලා ගිහිල්ලා දීර්ඝ කාලයක් දුර බැහැර ප්‍රදේශයක ජීවත් වෙනවා එහෙම ජීවත් වෙලා තරුණ කාලයට පැමිණෙන මේ තරුණයා ආපසු තමන්ගේ නිවස ගම්මානයේ සොයාගෙන එනවා ඇවිල්ලා පිරික්සා බලනකොට අම්මා තාත්තා තැන්පත් කරපු වස්තුව ධනයේ දීපොල අර මුදල් කහවණු ඒ ස්ථානවල ඒ විදිහටම පවතිනවා මේ තරුණයා කල්පනා කරනවා තමන් මේ ගමට දැන් ආදුනිකයෙක් වෙලා තමන් සමග ජීවත් වෙච්ච කාටවත් දැන් තමන් හඳුනන්නට හැකියාවක් නැහැ එනිසා මේ තරුණයා කල්පනා කරනවා මම මේ ධනෙ එක විටම ගත්තොත් එහෙම අනිත් අය මට සතුරු වේවි මම කොහොමද ඉක්මනට ධනවත් උනේ කියලා මම විවිධ විදිහේ ගැටලු වලට ප්‍රශ්න වලට මාව ලක් කරාවි මෙහෙම කල්පනා කරන මේ තරුණයා බෝසත් දරුවනේ ඒ අවට වනයේකට ගිහිල්ලා දවල් 30ට කැලේ කපලා දර සොයාගෙන නගරයට ගෙනලා අලවි කරනවා මේ කටයුත්තේ යෙදිලා ඉන්න මේ තරුණයාට රජයේ රැකියාවක් හම්බ වෙනවා බතක වීතිය මේ නගරේ වැඩ කරන කුලීකරුවන් වාසය කරන ප්‍රදේශයක ඒ කුලීකරුවන් අලුයම අවදි කිරීමේ කාර්ය මේ තරුණයාට පැවරෙනවා මේ තරුණයා අලුයම නැකිටලා ඒ කටයුත්තේ යෙදෙනවා ඒ කටයුත්තේ යෙදෙන මේ තරුණයා බොහොම ගැඹුරු කටහඬකින් යුක්ත හඬක් මුහුට දෙනවා මේ හඬ ඇහෙනවා රටේ පාලකයාට එවකට රට පාලනය කරන්න බිම්බිසාර රජතුමා මේ හඬ ඇහෙන රජතුමා කල්පනා කරනවා රජතුමා හොඳට ශබ්ද ශාස්ත්‍රය පිළිබඳව දත් කෙනෙක් ඔබ දන්නවා සමහරු ජීවිත පිළිබඳ අනැවැකි ප්‍රකාශ කරනවා කටහඬ අහලා තවත් කෙනෙක් අත බලලා තව කෙනෙක් තමන්ගේ ඇඟිලි බලලා රේඛා බලලා ඒ වගේම නිය බලලා මුහුණ බලලා පාස අලකුණු බලලා ශරීරයේ විවිධ අවයව බලලා ඒ ඒ පුද්ගලයා පිළිබඳව අනාවැකි ප්‍රකාශ කරනවා බිම්බිසාර රජතුමා ශබ්ද ශාස්ත්‍රයේ පිළිබඳව පරතරයට පත්වෙච්ච කෙනෙක් රජතුමාට මේ තරුණයේ කටහඬ ඇහෙන විගසම රජතුමා තීන්දු කරනවා මේ කටහඬ ඔය තනතුරේ පසු වෙන කෙනෙකුගේ හඬක් වෙන්න බෑ එනිසා රාජ දූතයන් යවලා මේ තරුණයා කැඳවනවා තමන්ගේ රජ මැදුරට සිටු මැදුරට තරුණයාගෙන් තොරතුරු විමසනකොට තරුණයා ප්‍රකාශ කරන මම බොහොම අහිංසක කෙනෙක් මම බොහොම අහිංසක විදිහට ජීවත් වෙන කෙනෙක් එනිසා මට කරදරයක් කරන්නට එපා කියලා නැවතත් සුපුරුදු රාජකාරියේ දෙනවා රජතුමා විශ්වාස කරන්නේ නේ රජ බිසවත් තවත් කාන්තාවකුත් චරපුරුෂයන් විදිහට රජතුමා පිටත් කරලා යවනවා ඔබ අහලා තියෙනවා මේ මවත් මේ දියත් දියණියත් ගිහිල්ලා මේ කුඹගෝසක වාසය කරන නිවසේ දිගු කලක් වාසය කරලා කුඹගෝසකගේ යථාර්ථය හඳුන ගන්නවා කුඹගෝසක රජතුමා ළඟට කැඳවනවා රජතුමා විමසනවා ඔබ මෙච්චර ධනයක් ලැබිලා ඇයි මේ වගේ පහත් පෙළේ රැකියාවක යෙදෙන්නේ කියලා බෝසත් දරුවනේ පින්වතුනේ තරුණයිනේ ඔබේ ජීවිතවලට හොඳ ආදර්ශයක් මේ කතා පුවත තුල අන්තර්ගතයි උපදේශ කතාවක් විදිහට ජීවිතවලට ආදර්ශයක් ගත හැකි කතාවක් විදිහට මේ තරුණියගේ ජීවිත කතාව අපේ ජීවිතවලට ඉතා වැදගත් මේ තරුණයා ප්‍රකාශ කරන රජතුමනි මම මේ විදිහට කටයුතු සිද්ධ කළේ අර මා මුලින් සිහිපත් කරපු විදිහට මට අනුතරක් වෙයි කියලා කාලයේ එනතුරු මම බලාගෙන හිටියා එනිසා මං උත්සුක වුණේ නේ හදිසි වුණේ නේ මට හිමි ධනය ඉක්මනින් ලබා ගන්න කාලය පැමිණෙන තුරු මම බලාගෙන හිටියා එනිසා එතෙක් කාලයක් මම කල්පනා කළා මේ විදිහට
කටයුතු සිද්ධ කරලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පරිසරයට හුරු වෙමින් ජීවිත අත්දැකීම් ලබමින් මේ විදිහට ඉදිරියට දියුණු වෙනවා කියලා මේ ප්‍රකාශයේ කනවැකින රජතුමා තමන්ගේ දියණිය මේ කුඹගෝසකට සරණ පාවලා දෙනවා යුව රජ තනතුරක් දෙනවා සිටු තනතුරක් දෙනවා අවසානයේ බිම්බිසාර රජතුමා කුඹගෝසක රැගෙන යනවා ලෞතරා තථාගත අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟට රැගෙන ගිහිල්ලා මොහුගේ චරිත කතාව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති මේ ලෝකේ කීර්ති ප්‍රශංසා අපේක්ෂා කරන යම්කිසි කෙනෙක් වේ නම් මේ ලෝකේ වැඳිය යුත්තන්ගෙන් වැඳින්නට පිදිය යුත්තන්ගෙන් පිදුම් ලබන්නට යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් ඒ කෙනාගේ ජීවිතය තුළ මේ උතුම් ගුණධර්ම ඇති විය යුතුයි මොනවද ඇති විය යුතු උතුම් ගුණධර්ම පළවෙනි කාරණය උත්තානවතෝ දරුවනි උත්සාහයේ යුක්තව කටයුතු කිරීමේ ගුණය මේ සමාජයේ තියුණු අපේක්ෂා කරන අධ්‍යාපනය ලබන දරුවන්ටත් රජයේ රැකියා කරන ආයතනවල රැකියා කරන විවිධ වෘත්තීන්වල නියැලෙන ඔබ හැම කෙනෙකුගේම ජීවිතය තුළ කල්පනා කරලා බලන්න හොඳට පරීක්ෂා කරලා බලන්න හොඳට විමසලා බලන්න මේ ලෝකයේ ඉන්නවා විවිධ විදිහට දියුණු වෙච්ච මිනිස්සු මේ සමාජ ලෝකයේ මිල මුදල් වලින් ඒ වගේම වස්තුවෙන් දීපලෙන් කීර්තියෙන් ප්‍රශංසාවෙන් උගත්කම් වලින් මේ විදිහට විවිධ විදිහට සමාජ ලෝකයේ තුල පිදීමට ලක් වෙච්ච චරිත තියෙනවා මේ චරිත අරගෙන බලන්න මේ චරිත වල ගැබ් වෙලා තියෙන ගුණයන් පිළිබඳ විමසලා බලන්න ඒ අතර ඔබට පෙනේවි ඔබට හැඟේවි මේ ගුණයන් කොච්චර ඔවුන්ගේ ජීවිත තුල ගැබ් වෙලා තියෙනවද උත්තානවතෝ පළවෙනි ගුණය උත්සාහය යුක්තව කටයුතු කිරීමේ ගුණය මේ බලන්න සමාජයේ සමහර දෙනා වැඩක් කරන්නට පටන් ගන්නකොට දැන් අලුයම වැඩි දැන් හොඳටම ආවුව වැඩි දැන් හොඳටම හවස් වෙලා දැන් වැස්ස වහිනවා දැන් හොඳටම වැහලා ඉවර වුණා විතරයි මේ විදිහට දැන් ආහාර ගත්තා විතරයි තව ආහාර ගත්තේත් නෑ මේ විදිහට වැඩ ප්‍රමාද කිරීමට විවිධ මාතෘකාවන් යොදා ගන්නවා අධ්‍යාපනය ලබන දරුවෙක් අරගෙන බලන්න මේ වගේ කම්මැලි ලක්ෂණ ජීවිතයක පුරුදු වුණොත් කොහොමද අධ්‍යාපනික ජීවිතය දියුණු කරගන්නේ අධ්‍යාපනයේ දරණ හදාරන දරුවන්ට පමණක් නෙමෙයි විවිධ කාර්යයන්වල නියැලී සිටින ඔබටත් ඔබේ කටයුත්ත මනාව ඉෂ්ට සිද්ධ කරගන්න මේ උත්සාහය කියන ගුණය ජීවිතය තුළ ඇති කරගන්න සතිමතෝ බෝසත් දරුවනි තමන් කරන කටයුත්ත පිළිබඳ මන අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න මන සිහියෙන් යුක්තව කටයුතු කරන්න සමාජයේ ජීවත් වෙන වැඩි දිනෙකට තමන් පිළිබඳ නිවැරදි වැටහීමක් නැහැ තමන් පිළිබඳ නිවැරදි අවබෝධයක් නැහැ තමන් කවුද කියලා තමන් හඳුනාගෙන නැහැ තමන්ගේ හැකියාවන් තමන්ගේ දක්ෂතාවයන් තමන්ගේ කුසලතාවයන් ලෝකේ හඳුනන්නට ප්‍රථම තමන් හඳුන ගන්නට ඕනේ. ඒ නිසා තමන් පිළිබඳ තමන් මන අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. පින්නතුනේ සුචිකම්මස මේ ලෝකේ අපි වැඩ කටයුතු සිද්ධ කරනකොට තමන් කරන්නට ඕනේ හොඳ වැඩ තමන් කරන්නට ඕනේ. සමාජයේ බොහෝ දෙනා විවිධ දේ කරනවා. ලෝකේ විවිධ දෙනා විවිධ දේ කරනවා ලෞතුරා තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ජීවිත පුරුද්දක් ඇති කරගන්නවා ඔබ කවදාකවත් පස්පව් කරන්නේ ඔබ කවදාකවත් දස අකුසල් කරන්නේ ඔබ කවදාකවත් පංච ආනන්තර්ය පාප කර්ම කරන්නේ නැ ඒ නිසා ඔබ ජීවිතේට අදිෂ්ඨානයක් ඇති කරගන්නවා ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා කවදාකවත් මං වැරදි වැඩ කරන කෙනෙක් නෙමෙයි මං වැරදි වැඩ කිරීමේ දුර්වල ගුණයෙන් මං ඈත් වෙච්ච කෙනෙක් ඔබ හොඳ වැඩ කරන කෙනෙක්
ඔබ යහපත් වැඩ කරන කෙනෙක් ඔබ හැම විටකම කල්පනා කරනවා ඔබේ මෙලව දියුණුවට හේතු වෙන දේවල් සිද්ධ කරන්න ඔබ හැම විටම කල්පනා කරනවා ඔබේ පරලොව දියුණුවට හේතු වෙන කටයුතු සිද්ධ කරන්න ඔබේ පමණක් නෙවෙයි ඔබේ සහෝදර සහෝදරියන්ගේ ඔබේ ඥාති හිතවතුන්ගේ ඔබේ අසල් වාසීන්ගේ මෙලව යහපතට හේතු වෙන කරුණු සිද්ධ කරන්න කටයුතු සිද්ධ කරන්න ඔවුන්ගේ පරලොව යහපතට හේතු වෙන කටයුතු සිද්ධ කරන්න ඔබ නිරන්තරයෙන් මෙනෙහි කරනවා එනිසා ඔබ කරන්නේ මේ ලෝකේ යහපත් ඇති වෙන කටයුතු සුචිකම්මස්ස බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දියුණුවක් අපේක්ෂා කරන කෙනෙක් කරන කාර්යයන් අතල වැදගත් ලක්ෂණයක් නිසම්ම කාරිනෝ සමහර විට සමහර දින හොඳ දේ තෝරගන්නවා නමුත් ඒ හොඳ දේ හොඳ ආකාරව සිද්ධ කරන්නේ නැහැ පිනතුනේ මේ ජීවිතේ වැදගත් ලක්ෂණයක් අපි හොඳ දේවල් හිතනවා හොඳ දේවල් කියනවා හොඳ දේවල් කරනවා ඒ කරන කටයුත්ත තෝරාගත් ක්‍රමවේදය නිසම්ම කාරිනෝ නිවැරදි විදිහටම කරන්නට ඕනේ සමහර විට හොඳ තෝරාගත් මාවත නිවැරදි මාවතක් ඒත් ක්‍රියාත්මක වෙන්නේ වැරදි විදිහට සමාජයේ ඊබඳු ලක්ෂණ බහුලව දකින්නට ලැබෙනවා සමහර විට ආර්ථික මේ වශයෙන් බොහෝ දෙනා මිල මුදල් සඳහා වැරදි මාර්ගවලුල මාවත් තෝරගන්නවා ඉක්මනට මුදල් හම්බ කරන් ඉක්මනට දියුණු වෙන් ඉක්මනට ගෙවල් දොරවල් හදන් ඉක්මනට යාන වාහන ගන් ඉක්මනට සමාජයේ ජනප්‍රිය වෙන් මේ සඳහා වැරදි මාර්ග සමාජයේ බොහෝ දෙනා බොහෝ විට අනුගමනය කරනවා එනිසා ලෞතර තථාගතයන් වහන්සේ අපට දේශනා කරනවා නිසම්ම කාරිනෝ නිවැරදි වැඩ නිවැරදි විදිහටම ක්‍රියාත්මක කරන්නට ඕනේ නිවැරදි විදිහටම ක්‍රියාත්මක කරන්නට ඕනේ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ ජීවිතේ වැදගත් ගුණයක් ජීවිතේ වැදගත් ගුණයක් දරුවනේ මේ සංවර භාවය කියන උතුම් ගුණය සංවර භාවය කියන උතුම් ගුණය මේ ලෝකේ පැවිදි සමාජය තුල පමණක් නෙවෙයි ගිහි සමාජයටත් අවශ්‍යයි වැඩිහිටි සමාජයට පමණක් නෙවෙයි බාල තරුණ සමාජයටත් අවශ්‍යයි ගැහැණු සමාජයට පමණක් නෙමෙයි පිරිමි සමාජයටත් අවශ්‍යයි මේ ලෝකේ මිනිසුන්ගේ වටිනාකම් පිළිබඳ අගයන් පිළිබඳ තීරීමේදී මේ හික්මීම කියන ගුණය මේ සමාජය තුළ ඉතා වටිනා ගුණයක් ඉතා උදාහර ගුණයක් එනිසා මේ හික්මීම කියන ගුණය අපේ ජීවිත තුළ අපි ඇති කරගමු ධම්ම ජීවිනෝ ඒ විතරක් නෙමෙයි අපේ ජීවිතය ධර්මානුකූල ජීවිතයක් වෙන්නට ඕනේ කවදාකවත් ඔබේ ජීවිතය අධර්මිෂ්ඨ ජීවිතයක් නොවිය යුතුයි මේ ලෝකේ ජීවත් වෙන අයවලුන් අතර සමාජයේ වැඩි දෙනා සමාජයේ වැඩි දෙනා දරුවනේ හදවතින් ගත්ත කල ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් පලිගැනීමෙන් මේ වගේ ලාමක ධර්මවලින් මේ වගේ පහත් ධර්මවලින් හදවත් පුරවගෙන ඉන්නේ හදවත් පුරවගෙන ඉන්නේ ප්‍රාණඝාතයෙන් අදත්තා දාණයෙන් කාම මිත්‍යාචාරයෙන් කය දූෂිත කරගෙන ඉන්නේ කය දූෂිත කරගෙන ඉන්නේ බොරු කීමෙන් කේලම් කීමෙන් හිස් වචන කීමෙන් සම්ප්‍රප්‍රලාප දෙඩවීමෙන් වචනේ දූෂිත කරගෙන ඉන්නේ වචනේ දූෂිත කරගෙන ඉන්නේ පින්නතුනේ මෛත්‍රිය කරුණාව දයාව ආදරය සෙනෙහස වැනි මේ උතුම් ගුණයන් යම් හදවතක පවතිනවා නම් ඒ හදවත මොනතරම් ශ්‍රේෂ්ඨ හදවතක්ද මොනතරම් ශ්‍රේෂ්ඨ හදවතක්ද පස්පව් වලින් තොර වෙනවා නම් දස අකුසල් වලින් තොර වෙනවා නම් පංච ආනන්තර්ය පාප කර්ම වලින් තොර වෙනවා නම් ඒ ජීවිතයේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් මේ ලෝකේ ආදර්ශමත් ජීවිතයක් එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ ලෞතුරා තථාගත ධර්මයට අනුව සිතන කෙනෙකුට
කතා කරන කෙනෙකුට කටයුතු කරන කෙනෙකුට මේ ලෝකයේ ධර්මීය ආරක්ෂාව පවතිනවා ස්වභාව ධර්මීය ආරක්ෂාව පවතිනවා එනිසා ධම්ම ජීවිනෝ නිරන්තරයෙන්ම ධාර්මිකව ජීවත් වෙන්න ඕනේ යසෝබි වඩති මේ උතුම් ගුණයන් යම් අයෙකුගේ ජීවිතයත් තුළ ක්‍රියාත්මක වෙනවද ඒ පුද්ගලයා පැවිදි වෙන්නට පුළුවන් ගිහි වෙන්නට පුළුවන් ස්ත්‍රී වෙන්නට පුළුවන් පුරුෂ වෙන්නට පුළුවන් බාල වෙන්නට පුළුවන් තරුණ වෙන්නට පුළුවන් මහලු වෙන්නට පුළුවන් මේ හැම කෙනෙකුගේම ජීවිත මෙලව සැනසෙල්ලට හේතු වෙනවා මේ උතුම් ගුණයන් යම් ජීවිතයක් තුළ ක්‍රියාත්මක වෙනවනම් ඒ ජීවිතය මෙලව සැනසෙල්දායක ජීවිතයක් මෙලව සැනසෙන කෙනෙක් වේ නම් ඒ හැම කෙනෙක්ම සත්පුරුෂ පින්නතුනි පරලෝව සැනසීමටපත් වෙනවා ඒ මෙලවයි පරලොවයි දෙලොවම සැනසෙන අයවලුන් ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනෙහි පැමිණවදාල ශාන්ත සුන්දර අමා මහ නිවණින් සැනසීමටපත් වෙනවා එනිසා මේ හිමිදිරි උදෑසන මේ උතුම් ගුණයන් ඔබත් ඔබේ ජීවිතයන් තුල ඇති කරගන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි